නවේ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉගෙනුම් ලබන දුවදරුවන්ට අද අපි ඉදිරිපත් කරන්නේ ඉතාම වැදගත් වීඩියෝවක්. මේ වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම වාර විභාගවලදී නවේ ශ්‍රේණිය කොහොමද ප්‍රශ්න පත්‍රයකට තමන්ට ලකුණු ඉහළම ලකුණු ප්‍රමාණයක් කාලයාපතේ නොයවා ඒ වගේම තමා ගන්න කාලෙට ඉහළ ලකුණු ප්‍රමාණයක් නිවැරදිව කොහොමද සම්පූර්ණයෙන්ම අපි ප්‍රශ්න පත්‍රයකට ලබා ගන්නෙ? අනේ කාරණේ පැහැදිලි කිරීමට තමයි අපි මේ දෙවන ප්‍රශ්න පත්‍රේ තෝරගත්තේ. මේ ප්‍රශ්න පත්‍රයේදී තමයි ළමයි ගොඩක් තමන්ගේ ලකුණු අහිමි කරගන්නේ. ඒ වගේම කාලයත් අපතේ අරගන්නවා. ගොඩක් පිළිතුරුත් ලියනවා. නමුත් ලකුණු අඩු වෙනවා. ඒකට හේතුව අද අපි පැහැදිලි කරගන්න පුළුවන් ඔයාලට ඉතාම ප්‍රායෝගිකව මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ රචනා ප්‍රශ්නවලටත් මේ දෙවන කොටසටත් उत्तर लियन कोहमद संपूर्ण तमंगे लकनुटिक लबागंड तमंग कलेउते मोनवाद तमंग नोकलेउते मोनवाद मेकिन खर्नुटिक अदापि इताम पहेदिलिव प्रायोगिकव लमयक साकाच्चाकरण ए वगेम तमय हुदट मतगतियागंड मे नवय नवय श्रेणियट कथाकरण प्रश्नपत्रक वितरकम निमे एकट हेतु तमय नवय श्रेणी प्रश्नपत्रक कदापि कथाकराट मे पुहुनु ओबट दहय श्रेणिय එකොළහ ශ්‍රේණිය ඒ වගේම තමයි මේ නවයේ ශ්‍රේණියෙන් ආරම්භ කරන ඔබේ බලාපොරොත්තුව මල් පල දරන විභාගයේ තමයි අධ්‍යාපන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය. ඒතර සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථයක් විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තමයි ඔබේ අරමුණ. ඒතර අපි බලමු ඒ අරමුණ සඳහා යන ගමනේ ආරම්භක පියවර තමයි මේ අපි තබන්නේ. එතකොට නවයේ ශ්‍රේණිය සඳහා අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ විදිහට තෝරගත්තා. මේ ප්‍රශ්න පත්‍රයේ මීට පෙර කිසිම විභාගයකදී ඉදිරිපත් වෙලා නැහැ. නැවුම ප්‍රශ්න පත්‍රයක් ක්‍රියේටිව් තින්ක SL නැමැති අධ්‍යාපනික මාර්ගගත අධ්‍යාපනික නාලිකාවේ රජයේ පාසලක ගුරුවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද මේ ප්‍රශ්න පත්‍රය ඔබට ඉතාම ප්‍රායෝගිකව සහ විභාගයට ලකුණු ලබා ගන්න ක්‍රමවේද හඳුනා ගැනීමට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නෝත් මේ ප්‍රශ්න පත්‍රේ කතා කර අවසන් වනතුරු ඒ තැන් වලින් එහාට මෙහාට වීඩියෝව හුවමාරු කරන්නට එපා, යවන්නට එපා. එහෙම වුණොත් ඔබට මේ කරුණු හරියට වැටහෙන්නේ නැති වෙයි. ඒකට හේතුව ඔබ මුලින් අසන කරුණ ඊළඟ වතාවේ ඇහෙන්නේ වෙනත් කරුණක්. ඒ නිසා මේක ධම්මැලක පුරුක් වගේ හොඳට වටහා ගන්න ඕනි, තේරුම් ගන්න ඕනි කාරණයක්. ඒ නිසා වීඩියෝවට නිදහසේ ප්ලේ වෙන්න ඉඩ දීලා දාවණය වෙන්න ඉඩ දීලා ඔබ හොඳින් මේ කරුණු ටික එකතු කරගන්න වැදගත් කරුණු. අපි බලමු ප්‍රශ්න පත්‍රයේ ඉක්මනට මොනවද තියෙන්නේ. එතකොට ඔබ අනිවාර්යෙන් මුලින්ම කරන්න ඕනි මොකද්ද? උපදෙස් ටික කියවන්න ඕනි. පළමු ප්‍රශ්නයේ ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලා දන්නව පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඊට අමතරව තවත් ප්‍රශ්න හතරක් තමයි එතකොට ලියන්න ඕනි. එහෙම නැතු ප්‍රශ්න 6කට නෙමෙයි උත්තර ලියන්න ඕනේ. තවත් ප්‍රශ්න 4කට. එතකොටනේ ප්‍රශ්න 5යි දෙන්නේ. එතකොට ඒ කාරණේ තේරුම් ගන්න අපි බලමු. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙලා තියෙන මේ බලන්න පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 10ක් ඉදිරිපත් වෙනවා. මේ ටික අනිවාර්යයි. දැන් අපි බලමු මේවට උත්තර සපයන්නේ කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි තණ්හාවේ ප්‍රභේද 3කි. ඒ වයින් දෙකක් දක්වන්න කියලා තමයි මේ ප්‍රශ්نين දක්වලා තියෙන්නේ. එතකොට මොනාද තණ්හාවේ ප්‍රභේද? කාම තණ්හා වලත් කියන්න. එතකොට තමයි මේව මතක හිටින්නේ. විභව තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කියන ප්‍රභේද තුනෙන් දෙකක් ලිව්වම ඇති. දැන් ළමයි කරන දේ තමයි සමහර ළමයින්ට සිද්ධ වෙන දේ තමයි මේවා විස්තර කරන්න යනවා. කාම තණ්හා කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා මෙතන සමහර අවස්ථාවල. අන්න එතනදී ඔබට අවශ්‍ය සිද්ධ වෙනවා. ඒක අවශ්‍යම නැහැ. එහෙම කරත් වැඩි ලකුණක් ලැබෙන්නේ නැහැ. මෙතනදී ලැබෙන ලකුණු දෙක විතරයි ලැබෙන්නේ. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නම් කරන්න කිව්වොත් දක්වන්නේ ඒ දෙක නම් කරන එක විතරයි. එහෙම වුණොත් එහෙම වැඩියට විස්තර කරන්න කිව්වොත් ඔබේ කාලය අපත යනවා. එහෙම කරන්න එපා කිසිම අවස්ථාවක. ඒ නිසා මේ කරුණ හොඳට මතක තියාගන්න. ඔබට තවත් ප්‍රශ්න 4ක් ප්‍රශ්න පත්‍ර 10ක් 15ක් කතා කරනවට වඩා මේ වීඩියෝ ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ කරුණු ටික විතරක් හොඳින් අවධානය යොමු කරගෙන මේ කාලය තුල මේ කරුණු ටික එකතු කරගන්න. හරි. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. චතු අපමඤ්ඤා. ලෙසින් හැඳින්වෙන ಗುಣධර්ම වලින් දෙකක් ලියන්න. ඕන දැක්කද? මේ අහන්නේ ලේසි ප්‍රශ්නයක්. හැබැයි ඔයාලට අමාරුුනේ ඇයි මේ චතු අපමඤ්ඤා කියන වචනය? එතකොට මේකත් අමාරු වෙන්නේ නැහැ.
මේ චතු අපමඤ්ඤා කියන වචනේ තේරුම හරියට දැනගෙන හිටියානම් නේද? එතකොට අපි බලමු චතු අපමඤ්ඤා කිවි මොනවාද? සතර බ්‍රහ්ම විහරණ. එහෙනම් දැන් අපිට ලියන්න හරි ලේසි. චතු අපමඤ්ඤා ලෙසින් හැඳින්වෙන ගුණධර්ම වලින් දෙකක් ලියන්න. එතකොට මෙතනත් හතරම ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට පැහැදිලි කරන්නත් අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් දෙකයි. මොනවාද? සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ කියන සතර බ්‍රහ්ම විහරණ වලින් ඔබ කැමති දෙකක්, දන්න දෙකක්, එහෙම නැත්නම් හතරම දන්නවනම් දෙකක් නම් කරාම ප්‍රමාණවත්. හරි. ඊළඟට අපි බලමු පළවෙනි ප්‍රශ්නේ තුන්වන කොටසට. එහෙම නැත්නම් මේ තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? දුල්ලබංච මනුස්සතා. හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ ගාථා පාඨවල තේරුම අහනවා නිතරම. එතකොට අපි දන්නවා ආරෝග්‍ය පරමාලාභා, ඊළඟට නිබ්බාන පරමං සුඛං, දුල්ලබංච මනුස්සතා මේ වගේ ගාථා පාඩ දීලා තේරුම අහනවා. එතකොට ඔබ මේ ප්‍රශ්න පත්‍රය අවසන් වුණාන් පස්සේ දැන් මේ පාර විභාගෙට ලියන ළමයින්ට නම් මේ ටික අවධානය යොමු කරන්න ප්‍රමාණවත්. ඒකට හේතුව පෙළ පොතම සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්න දැන් වෙලාව නෙවෙයිනේ. හැබැයි මේ වීඩියෝ නාලිකාවේ ඉදිරිපත් කරලා තියෙනවා සම්පූර්ණ පෙළ පොතේම ප්‍රශ්න හැදෙන්න පුළුවන් සියලුම තැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝවේ මේ ඉහතින් දැක්වෙන මේ වීඩියෝට ඉහතින් මේ පේන්න තියෙන ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ඔබට මේ පාඩම් සියල්ලත් නරඹන්න පුළුවන් මේ වීඩියෝව නරඹලා අවසානයේ. එහෙනම් මේ වීඩියෝ අවසානයේ මීට අදාළ ලින්ක් එක එහෙම නැත්නම් මේ වීඩියෝ එකතුව දැක්වෙනවා. එතකොට ඔබට පුළුවන් ඒ ඔස්සේ ගිහිල්ලා මේ වීඩියෝ සියල්ලම නරඹන්න. ඒ ටික නරඹුවම නියත වශයෙන්ම ආය වෙන ප්‍රශ්න පත්‍ර අවශ්‍ය නැහැ. සියලුම ප්‍රශ්න ටික විභාගෙට එන්න පුළුවන් ආවරණය කරලා තියෙනවා. එතකොට දුල්ලබංච මනුස්සත්තම් කියන්නේ මොකද්ද? දුර්ලභං කියන්නේ දුර්ලභයි. මොකද්ද? මනුස්සතා, මිනිස් බව ලැබීම. එතකොට මේකේ තේරුම ඔයාලා ලියන්නේ ඔන්න මෙතනදිත් මතක තියාගන්න. මේක රැවටෙන්න එපා මේ වගේ අවස්ථාවල. විස්තර කරන්න යන්න එපා. මොකද්ද ලියන්න ඕනේ? මේකේ තේරුම විතරයි වාක්‍යයකින් ලිව්වම ඇති. මිනිසත් බව ලැබීම දුර්ලභය. එච්චරයි. ආය මොනාවත් කරුණු ලියන්න ඕනේ නැහැ. විස්තර අවශ්‍ය නැහැ. එහෙම ලිව්වොත් ඔබේ වෙලාව අපත වෙනවා. වෙලාව අපත ගියොත් ඊළඟ ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙලාව නැති වෙනවා. ලකුණු අඩු වෙනවා. ඊළඟට බලමු අපි හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ. සීලය ආරක්ෂා කළ හැකි අංශ තුනෙන් දෙකක් දක්වන්න. මෙන්න මෙතන දැන් මේ අමාරු පේපරයක් කියලා හිතන්න එපා. මේ ප්‍රශ්න පත්‍රේ මේ පෙළ පොතේ තියෙන ඒවාමයි මේ හදලා තියෙන්නේ. එතකොට මේ කතා කරන කරුණු අසුරින් ඔබට ගොඩාක් කරුණු ආවරණය වෙනවා. ඒ නිසා ඉතාම අවධානයෙන් මේ කරුණු ටික බුද්ධිමත්ව එකතු කරගන්න බලන්න වෙලා මේ අවස්ථාවෙම. එතකොට බලන්න දැන් ඔබට මතකද සීලය අංශ තුනකින් එහෙම නැත්නම් තුන් ආකාරයකින් ආරක්ෂා කරන්න පුළුවන්. ආරක්ෂා කළ යුතුයි බුදුදහමට අනුව අංශ තුනකින්. එතකොට මේ අංශ තුන මොනවාද? මේ අංශ තුන හඳුනන තනිනම තමයි සීලෙහි ත්‍රිකෝටි පාරිශුද්ධියනේ. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ මොකද්ද? පව්කම් නොකිරීම, පව්කම් නොකර වීම, අන් අය කරන විට අනුමත නොකිරීම. එතකොට මේ කියන කරුණු තුනෙන් දෙකක්. පව්කම් නොකිරීම, නොකර වීම, අන් අය කරන විට අනුමත නොකිරීම හොඳයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන කරුණු තුනෙන් දෙකක් ලිව්වම ප්‍රමාණවත්. දැන් කරුණු තුනම දැනගෙන හිටියත් තුනම ලියනකොට ඔයාලට මොකද වෙන්නේ? එතරම් වෙලාවක් අපත යනවනේ. අනේ ඒ නිසා දෙකක් ලියන්න ගියොම මේ දෙක ලිව්වම ඇති. හොඳට මතක තියාගන්න ප්‍රශ්න පත්‍රයේදී මෙන්න මේවා තමයි ඉගෙන ගන්න ඕනි දේවල්. එහෙම නැත්තම් ඔබට නොදැනීම ලකුණක් ගන්න තියෙන අවස්ථාව තමයි මේ නැති වෙන්නේ. වැඩිම කරුණු ලියන්න ගිහිල්ලා. අවශ්‍ය කරුණු ලියන්න. ඒ ඇති. ඊළඟට අපි බලමු දේව ධර්ම නම් කරන්න කියලා තියෙනවා. මොනවාද දේව ධර්ම කියන්නේ? හිරි, ඔත්තප්ප. එහෙම නැත්තම් පව් කිරීමට බය, පව් කිරීමට ලැජ්ජාව. ඒතර මේවත් විස්තර කරන්න ඕනේ නැහැ. පව් කිරීමට ලැජ්ජාව, පව් කිරීමට බය නැත්. එහෙම නැත්තම් හිරි, ඔත්තප්ප කියලා සඳහන් කරාම ඇති. ආය විස්තර කරන්න අවශ්‍ය අවශ්‍ය නැහැ. බය වෙන්න අවශ්‍ය නැහැ ලකුණු අඩුවයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ කාරණේ හොඳට තේරුම් ගන්න. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ බලන්න. ආනාපාන සති. යන්නේහි සරල අරුත දක්වන්න. ඔන්න මෙතනදිත් මේ විදිහටම ප්‍රශ්න මේ ඉදිරිපත් කරලා තියෙන විභාග වලටත් මේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවමයි. ඉදිරිපත් වෙලක් තියෙනවා. මේවා ටික අපි තෝරලා ගත්තේ මොකටවත් නෙමෙයි. ඔයාලට පැහැදිලි කරගන්න මෙන්න මෙතනදිත් ඔයාලා රැවටෙන්න තියෙන අවස්ථාව ඉඩ වැඩි. ඒ හරහා ඔබට සිද්ධ වෙන්නේ මොකද්ද? ලකුණු ප්‍රමාණයක් අහිමි වෙන එක.
දැන් හොඳට මතක තියාගන්න මේ වගේ අවස්ථාවක ආනාපාන සති භාවනාව කියන්නේ මොකද්ද? මේ භාවනාව වඩන්නේ කොහොමද? මේ ඉරියව් මොනවාද? මෙන්න මේ කියන කරුණු මෙතනදි ලියන්නේ නැහැ. හැබැයි ළමයි අතින් ඒ කාරණේ සිදු වෙනවා. එහෙම සිද්ධ වුණාම ඔයාලට 9 පන්තියේදී නෙවෙයි ඒකේ පාඩු වෙන්නේ 11 විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී. මේ කාරණේ සිද්ධ කරොත් ඔබේ තරඟකාරී සුවිශේෂී අවස්ථාවේදී ඔබේ වැදගත්ම ලකුණු ප්‍රමාණයක් සහ විභාගෙට ලියන්න තියෙන කාලය තමයි නැති වෙලා යන්නේ. ඒ නිසා දැම්ම පුරුදු වෙන්න සාමාන්‍ය පෙළ විභාගයට කොහොමද මුහුණ දෙන්නේ කියලා. එතකොට ආනාපාන සතියන්නේ සරල අරුතනේ දක්වන්න කිව්වේ අපි කොහොමද මේක ලියන්නේ? මේක වචන තුනකට කඩා ගන්නවා. එකක් තමයි ආන. ආන කියන්නේ මොකද්ද? ආන කියන්නේ ආස්වාසය. හරි? එහෙම එනම් අපි කියනවා ආන යනු ආස්වාසයයි හෙවත් හුස්ම ගැනීමයි. එකක්. අනිත් කොටස තමයි අපාන. මොකද අපාන කියන්නේ ප්‍රස්වාසය හෙවත් හුස්ම පිට කිරීමයි. තව වචනයක් ඉතුරුලා තිනවා සති. සති කියන්නේ මොකද්ද? සිහියයි. සති anu සිහියයි. ඒතර ඔයාලට ඕනනම් කෙටියෙන් ලියන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය පිහිටුවීම තමයි ආනාපාන සති කියන්නේ. හරි? එච්චර ලියන්න තියෙන්නේ. ඔය දැන් මම කිව්ව විස්තර ඔක්කොම නෙමෙයි ලියන්නේ. මම පැහැදිලි කරා කිටින් ලියන්න ඕනි ආස්වාස ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය පිහිටවා ගැනීම තමයි ආනාපාන සති කියන්නේ. එච්චර. ඔය වගේ එක වැකියකින් ලියවම ඇති. හරි? මේ ප්‍රශ්න පත්‍රේ වැදගත් වෙන්නේ ඔයාලට ඒකයි. මෙතනදී ක්‍රමෝපායන් ටික හොඳට තේරුම් ගන්න මේවා. මේ ටික දන්නේ නැතුම් විභාගෙ ලියන්න ගියොත් ඔබ අනිවාර්යයෙන්ම වැදගත් ලකුණු ප්‍රමාණයක් අහිමි කර ගන්නවා. ඊළඟට බලන්න 7 වෙනි ප්‍රශ්නේ. බලන්න. අනුරාධපුර අටමස්ථාන වලින් දෙකක නම් ලියන්න. එතකොට ඔබට මෙතනදිත් කියන්නේ අටමස්ථාන නම් කරන්න නෙමෙයි. ඔක්කොම ලියන්නේ නැහැ. අටමස්ථාන වලින් දෙකක නම් තමයි ලියන්න ඕනි. එතකොට අපි දන්නවා අනුරාධපුර අටමස්ථාන දැන් ඔබට මතක නම් කියන්න මේ වෙලාවේ කියනකොට මේ ළඟදී තියෙන විභාගෙට ඉතාම වැදගත් වෙනවා. දැන් ඔබට ඔබ ලියමින් සිටින විභාගෙට හෙට අනිද්දා තියෙන. ඉතින් ඒ නිසා මේවා කියන්න මේ වෙලාවේ. මොනවාද අටමස්ථාන ටික? ඉක්මනට නම් කරන්න. රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහ බෝධිය, තූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනය, ලංකාරාමය, ලෝවා මහා පාය. මේ කියන සිද්ධස්ථාන වලින් දෙකක් නම් කරාම ප්‍රමාණවත්. ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී පාදස්ථානයේ පිහිටා ඇති පලාතහ දිස්ත්‍රික්කේ නම් කරන්න කියලා තමයි මෙතනදී අහන්නේ. එතකොට මෙතනදිත් ශ්‍රී මහා මේ ශ්‍රී පාදස්ථානයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් අවශ්‍ය නැහැ. හරි? ඒ පිහිටවපු කාලයේ ඒව මොනවත් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මොනවාද? පලාතයි දිස්ත්‍රික්කයයි. එතකොට සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කේ කිව්වම උත්තරේ ප්‍රමාණවත්. ආයෙ විස්තර අවශ්‍ය නැහැ. බය වෙන්න ඕනේ නැහැ ලකුණු අඩුවයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට බලන්න 9 වෙනි ප්‍රශ්නේ. මුනිතු දෙසු විලසින මහගු පිළිවෙත් සුරකින්න. මේ කවියේ ඉතිරි පේලි දෙක සම්පූර්ණ කරන්න. එතකොට ඔයාලා උත්තරේ ලියනකොට මෙතන මුනිදු දෙසු විලසින මහගු පිළිවෙත් සුරකින්න කියන පේලි දෙක නැවත ලියන්න ඕනිද? එහෙම අවශ්‍ය නැහැ. එහෙම ලියන්නේ නැත්තේ ඇයි? එහෙම ලියන්නේ නැත්තේ ඒ කාලේ අපි ඉතුරු කරගන්නවා ඊළඟට එන ප්‍රශ්නවලට, රචනා ප්‍රශ්නවලදී. එතකොට ඒ ඉතුරු කරගන්න කාලය තුල ඔයාට ලකුණක් හරි දෙකක් තුනක් හරි අනිවාර්යයෙන්ම එකතු වෙනවා මේ වෙලාව තුල ලියන රචනා ප්‍රශ්නයේදී ලියන විස්තරයකට. අන්නේ ඒ සඳහා තමයි කාලය ඉතුරු කරගන්න කියන්නේ. ඒ නිසා වැඩියෙන් ලකුණු නම් ලැබෙන්නේ නැහැ, වැඩියෙන් ලිව්වා කියලා. ඒක හොඳට මතක තියාගන්න විශේෂ රචනා ප්‍රශ්නයේදී නෙමෙයි මේ කීටි ප්‍රශ්නවලදී. ඒ නිසා මෙතන රචනා පිළිතුරු ලියන්න එපා. හරි? එතකොට මෙතනදී මතක තියාගන්න මේ පීලි දෙක අවශ්‍ය නැහැ. මෙතන කියලා තියෙන්නේ මොකද්ද? ඉතිරි පීලි දෙක සම්පූර්ණ කරන්න කියලානේ ලියන්න කියලා. එතකොට ඉතිරි පීලි දෙක ඔබට මතකද? අරිය අට සංග ගණ සුපටි පන්නය කියා පැවසින. ඔච්චරයි ලියන්න තියෙන්නේ. ඔය ටික ලිව්වම ඔය 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියලා ඉවරයි. ඉහ සම්පූර්ණ ලකුණු දෙකම ලැබෙනවා. ලකුණු දෙකක් නේ ලැබෙන්නේ මෙතන. ඒ නිසා වැඩියෙන් විස්තර ලියන්න යන්න එපා අනවශ්‍ය. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ බුදු සිරිතෙහි විශිෂ්ට ලක්ෂණ දෙකක් ලියා දක්වන්න. ඒතකොට විශිෂ්ට ලක්ෂණ බුදු සිරිතේ අනන්තවත් තියෙනවා. ඒ අතරින්
දෙකක් පෙළ පොතේ සඳහන් වෙලා තියෙන කරුණු වලින් දෙකක් විතර දෙකක් අනිවාර්යෙන් ලියන්න ඕනි ලිව්වම ප්‍රමාණවත්. එතකොට මොනවාද විශිෂ්ට ලක්ෂණ? අකම්පිත බව, ඊළඟට අගතිගාමී නොවීම, නම්‍යශීලීත්වය, ඍජු බව, කාරුණික බව, ඊළඟට නායකත්වය, ඊළඟට ආකර්ෂණීය වාක් විලාසය, මේ කියන කරුණු ඕනම කරුණකින් දෙකක් ලිව්වම ප්‍රමාණවත් මේ ප්‍රශ්නෙට උත්තරී විදිහට. ඔන්න දැන් තමයි රචනා ප්‍රශ්න ටික ආරම්භ වෙන්නේ. මොකද්ද අපිට මුලින්ම හමු වෙන්නේ දෙවන ප්‍රශ්නේ. දෙවන ප්‍රශ්නේ මේ පළවෙනි කොටසෙන් අහන්නේ මොකද්ද? අතීත මුතුන් මිත්තන් වන්දනා ගමන්වලදී කියන ලද තුන් සරණේ කවියක් ලියන්න. එතකොට කවියක් ලිව්වම ඇති කවි දෙකක් නෙමෙයි. කවියේ තේරුම නෙමෙයි. කවියත් එක්ක කවියේ තේරුම ලියන්න ඕනේ නැහැ. එහෙම ලියන්න ගියොත් වේලාව අපතේ. වේලාව අපතේ කියන්නේ ලකුණු අපතේ යනවා. හරි. ඒ නිසා මතක තියාගන්න මෙතන දි ලියන්න තියෙන්නේ කවියක්. දැන් කවියක් ලියන්නදී ඔබේ පෙළ පොතේ කවියක් තියෙනවනේ. ඒ කවිය වඩාත් ප්‍රමාණවත්. ඒක මතක තියාගත්තම අපි දන්නවා බුද්ධං සරණේ සිරස දරාගෙන, ධම්මං සරණේ සිත පහදාගෙන, සංඝං සරණේ සිවුරු දරාගෙන, ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන. එතකොට මේ කවිය ලිව්වම ප්‍රමාණවත්. මේ තුන් සරණය කියන කවි පොතේ තමයි මේ කවිය තියෙන්නේ. එතකොට ඒ විස්තර ලියන්නේ කවිය ලිව්වම ප්‍රමාණවත්. ඊළඟට අපි බලමු දෙවන කොටස. වන්දනා ගමන් හා බැඳුණු සිරිත් විරිත් තුනක් ලියන්න කියලා කියන්නේ. එතකොට මෙතනදී මොනවද ලියන්නේ? වන්දනා ගමන් සමග බැඳුණු සිරිත් විරිත් තුනක් විතරයි ලියන්න විතරයි තියෙන්නේ, විස්තර කරන්න නෙමෙයි. එතකොට අපි බලමු මොනවද ඒ වගේ සිරිත් විරිත්. එකක් අපිට මතක තියාගන්න ලේසි, සංවර ඇඳුමින් සැරසීම. අනිත් එක වන්දනා කවි විතරයි ගායනා කරන්නේ. තවත් එකක් පිරිසුදු බව ගැන කතා කරොත්, වන්දනයට පෙර ස්නානය කරලා පිරිසුදු වෙනවා. ඊළඟට පූජා ද්‍රව්‍ය, පඳුරු වගේ දේවල් පිරිසුදු කරලා අරන් යන්න ඕනේ. අනිත් එක එන පැමිණෙනකොටත් පිටත් වෙනකොටත් වේලාවන් පැවසු වෙන්නේ. ඔය අතීතේ මුතුන් මිත්තන්නේ. එතකොට අතීතේ මුතුන් මිත්තන් කරපු දේවල් තමයි මේ අහන්නේ. එතකොට මුතුන් මිත්තු මේ වන්දනා ගමන් වලට පිට වෙනකොටයි අවසන් වෙලා පැමිණෙන වෙලාවයි පිට වෙන වෙලාවයි කාටවත් කියන්නේ නැහැ. ඒ අතීතේ මුතුන් මිත්තන්ගේ විශ්වාස. ඊළඟට කටවරද්දා ගැනීම අනුවෙන් හැඳින්වෙන නොගැලපෙන වදන් භාවිතා කරන්නේ නැහැ, පරිහරණය කරේ නැහැ. හරි, ඊළඟට බලමු අපි මොකද්ද තුන්වන කොටසෙන්. ඔන්න වැදගත්ම තැනට අපි ආවා. ශ්‍රීපාද වන්දනාවේදී සිහි තබා ගත යුතු කරුණු පිළිබඳ කෙටියෙන් පහදන්න. දැන් ඔයාලා නවමේ ශ්‍රේණියේදී ලියන්නේ ඉතාම දීර්ඝ සහ මේ කරුණු සම්පූර්ණ පැහැදිලි කිරීමක් නෙමෙයි. උත්තරේට සම්පූර්ණ සරල අදාළ කරුණු ටික දුන්නම් ප්‍රමාණවත්. නමුත් 11 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගයේදී බොහොම පැහැදිලිව ලියන්න ඕනේ. ඒකට අපි වෙනම 11 ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කරලා තිනවා. අපි බලමු එතකොට. දැන් බලන්න මෙතනදී කොහොමද මේකේ ලියවෙන්න ඕනේ? මොනවාද? ශ්‍රීපාද වන්දනාවේදී සිහි තබා ගත යුතු කරුණු. ඒ කියන්නේ මේ අනුගමනය කරන්න ඕනේ කරුණු ටික විතරයි. හරි, එතකොට වෙනත් කරුණු නෙමෙයි. මේ කරුණු ටික සිහිපත් කරාම ලිව්වම ප්‍රමාණවත්. මෙතන වැඩියෙන් විස්තර ලියන්නේ නැත්තේ ඇයි? ඔබ දන්නවා තමයි. නමුත් අනවශ්‍ය විස්තර ලියන්න එපා. වැඩියෙන් නෙමෙයි, අනවශ්‍යව. දැන් මෙතනදී අහන්නේ මොකද්ද? ශ්‍රීපාද වන්දනාවේදී සිහි තබා ගන්න ඕනි කරුණු. අපි අනිවාර්යයෙන්ම මෙතන ඇතුළත් කරන්න ඕනි අර නොගැලපෙන වදන් භාවිතයෙන් වැළකෙනවා. ඒ වගේම ආගමික තුන් සරණේ වගේ කවි පොත් භාවිතා කරනවා. ආගමික වදන් තමයි කටවරද ගන්න නැතුව මෙතන භාවිතා කරන්නේ. නුසුදුසු ගීත වාදන වලින් ඈත් වෙනවා. ඊළඟට ආහාර පාන, විශේෂයෙන් නුසුදුසු ආහාර පාන භාවිතයෙන් වැළකෙනවා. ඒ අතරම මත්ද්‍රව්‍ය, මත් වතුර මේ වගේ දේවල් උනත් පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එක පූජනීය ස්ථානවලට ගියාන් පස්සේ ඒ පූජනීය ස්ථානවලට ගෞරව වන විදිහට ඒ ස්ථානවල හැසිරෙන්න ඕනි. අනිත් එක ඒවායේ පෞරාණිකත්වයට හානි වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවල ඉරි ගහන්නේ නැහැ, කුරුටු ගහන්නේ නැහැ, ඒවා පා ගන්නේ නැහැ. ඒ වගේ කරුණු. ඉතින් ඒ වගේ කරුණු ටික පැහැදිලි කරන්න ඕනි. ඊළඟට තවත් දෙයක් තමයි සංවර බව. ඒ කියන්නේ අනිත් අයට දැන් ඇවිල්ලා ඉන්න අය ඉන්නේ සමාජවලට ආගමික වතාවත් වලට වෙන්න පුළුවන්. එතකොට ඒ ආගමික වතාවත් වලටම නෙන්නේ. ඒ අවස්ථාවේදී අපි කෑකෝ ගැහුවොත් එයාලට කරදරයක්. මේ කියන කරුණු පැහැදිලි කරන්න ඕනි. ඒකයි මම පොඩ්ඩක් පැහැදිලි කරේ. අනිත් එක තමයි මේ ස්ථානවල අන්න අයට හිරිහැර කරදර නොවන පරිදි විශේෂයෙන්ම හැසිරෙන්න ඕනි. මෙන්න මේ කියන කරුණු ටික තමයි ඔයාලා පැහැදිලි කරන්න ඕනි මේ
ප්‍රශ්නෙට උත්තරේ විදියට. ඊළඟට බලමු අපි තුන්වෙනි ප්‍රශ්නේ. භාවනාවේ යෙදී මේදී පිරිමි හා ගැහැණු දෙපාර්ශවය භාවනාවට හිඳ ගන්නා ඉරියව් දෙකක් තියෙනවා. මේ ඉරියව් දෙක නම් කරන්න කියලා කියන්නේ. එතකොට මෙතන ඉරියව් දෙක නම් කරාම ඇති ආය විස්තර කරන්නේ නැහැ. හරි. දැන් කියන්න බලන්න මොනද මේ පිරිමි හා ගැහැණු කියන දෙපාර්ශවය හිඳ ගන්න ඉරියව් ගැහැණු දරුවන් ඉඳගන්නේ අර්ධ පරියන්කෙන් ඊළඟට බද්ධ පරියන්කෙන් තමයි පිරිමි දරුවන් ඉඳගන්නේ භාවනාව සඳහා. ඉතින් වඩා සුදුසුයි මේ ඉරියව්. ඊළඟට භාවනාව යනු කුමක්ද මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොටත් වැඩි විස්තර අවශ්‍ය නැහැ. මෙතන ආනේ භාවනාව කියන්නේ කුමක්ද මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ලැබෙන්නේ උත්තරේට ලැබෙන්නේ ලකුණු තුනක්. ඉතින් ඒ නිසා දීර්ඝ විස්තරයක් අවශ්‍ය නැහැ. එතකොට මෙතන ලියන්න තියෙන්නේ මොකද්ද කුසල් අරමුණක සිත දියුණු කිරීම කුසල් අරමුණක සිත වැඩිම කියන කාරණේ පැහැදිලි කරාම ඇති කුසල් අරමුණක සිත දියුණු කිරීම කියන කාරණේ පැහැදිලි කරාම උතන ඇති එච්චර විස්තර අවශ්‍ය නැහැ. හැබැයි විස්තර අවශ්‍ය තැන තමයි මෙන්න තුන්වෙනි කොටස. ආනාපාන සති භාවනාව වඩන අයුරු කෙටියෙන් දක්වන්න. මෙන්න මෙතනදී අපි පැහැදිලි කරනවා ආනාපාන සති භාවනාව වඩන ආකාරය. එතකොට මොනවාද අපි මෙතනදී පැහැදිලි කරන්නේ? ඔන්න හොඳට මතක තියාගන්න. මෙතනදී පැහැදිලි වෙන්න ඕනි මුලින්ම අපි සූදානම් වෙන ආකාරය ලියනවා. එතකොට සූදානම් වෙන්නේ කොහොමද? අපි මුහුණකට සෝදාගෙන පිරිසුදු වෙනවා. ඊළඟට අවශ්‍ය පූජා ද්‍රව්‍ය ටික එක් රැස් කරලා පිළියෙල කරලා ඒවා බොහොම පිරිසුදුව අරගෙන තෙරුවන් නම දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සිල් සමාදන් වෙනවා. ඔන හතරවෙනියට තමයි සිල් සමාදන් වෙලා, ඒ කියන්නේ පන්සිල් සමාදන් වෙලා හරි. ඊට පස්සේ මොකද කරන්නේ? භාවනාවට එළමෙනවා. ඔන්න ඔය කරුණු ටික අනිවාර්යෙන් මුලින්ම කියන්න ඕන. ඔන්න දැන් භාවනාවට එළමුණානේ. ඊට පස්සේ භාවනාව වඩන ආකාරය. ඒකට මෙතනදී කියන්න පුළුවන් අර ඉරියව් කියන්නත් පුළුවන්. බද්ධ පරියන්කේ, අර්ධ පරියන්කේ ඒ පිළිබඳව විස්තර කරන්න පුළුවන්. මම ඒ වානවාසි විදිහට විස්තර කරන්න ඔයාලට කාලය අපත යන නිසා. ඊළඟට භාවනාව කොහොමද දැන් නිවැරදිව කරන්නේ? ඉස්සලම දැස් පියාගෙන දොහොත් මුදුනේ තබාගෙන මොකද කරන්නේ? මුලින්ම සාදුකාර දීලා තුන්වරක් නමස්කාරය කියනවා. ඊට පස්සේ තිසරණ සහිත පංචශීලය සමාදන් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හුස්ම හොඳින් හුස්ම ගන්නවා. ඊට පස්සේ මේක සැහැල්ලුවෙන්, හැබැයිනේ සැහැල්ලුවෙන් මෙන්න මේ විදිහට පිට කරනවා. මේ විදිහට කී වතාවක්ද? තුන් වතාවක් මේ විදිහට කරලා ඊට පස්සේ තමයි ඉබේම හුස්ම වැටෙන්න ඉඩ ඇරලා මේක මේ වෙහෙසින් මේ කියන්නේ හිතාමතා ආයාසයේ මහන්සි වෙලා කරන්නේ නැහැ. ඒ මොනොත් ඔළුවේ අමාරු ඉස්සරහදී හැදෙනවා. ඉතින් ඒ නිසා අපි ස්වභාවිකව පිට වෙන්න ඉඩ දීලා ඊට පස්සේ මොකද කරන්නේ? ආශ්වාස කරනකොට මොකද කරන්නේ? හුස්ම වැදෙන තැන කොතනද හුස්ම වැදෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් නාසයේ කෙළවර අග, එහෙම නැත්නම් උඩුතල මතුපිට. මෙන්න මේ ස්ථානයේ හිත පිටවන. ඒ කියන්නේ හුස්ම වැටෙන තැන අවධානයෙන් ඉන්නවා. ඉතින් ඒක අපිට කාලයක් ඒ කියන්නේ පුරුදු වෙනකන් අපිට මොකද කරන්න පුළුවන්නේ? හුස්ම ඉහළට ගන්නකොට ආශ්වාස කරනකොට වැදෙන තැන සිහිපත් කරාම ඇති. එතනදී එක කිල ගණන් කරනවා, දෙක දෙවෙනි වතාවේ, තුන පිට කරනවා, එක ගැන හිතන්නේ නැහැ. එතකොට ඔය පළවෙනි පියවරනේ, පියවරව දෙකක් තියෙනවානේ, හිතන්නේ නැහැ. පස් වතාවක් මේ විදිහට පහ දක්වා ගණන් කරනවා. ඒ කියන්නේ හුස්ම වැටෙන තැන ගැන අවධානයෙන් විතරක් ඉන්නවා, අවධානයෙන් ඉන්නවා. පස් වතාවක් ඒක ගණන් කරනවා, එක කියලා පළවෙනි වතාවේ, දෙක ඒ විදිහට. දෙවන පියවර තමයි හුස්ම ආශ්වාස කරනකොට විතරක් නෙවෙයි පිට කරනකොටත් ඒක සිහිපත් කරනවා. එතකොට තොල් අග, එහෙම නැත්නම් නාසයේ අග වෙන්න පුළුවන් හුස්ම වැදෙන තැන. එතකොට මෙන්න මේ විදිහට ක්‍රමයෙන් භාවනාව දියුණු කර ගන්නවා. එතකොට මේ විදිහට අවසානයේ අපි ලියනවා, හැබැයි මෙතනදී භාවනාව දියුණු කිරීමෙන් මෙලොවෙන්ම පරලොවද සාර්ථක කරගත හැකි කියලා අවසන් කරාම හරි. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. කැලේ තියෙන කොයි දේවත් රස වේවා යන කවිය ඇතුළත් කෘතියෙහි නම හා එහි දැක්වෙන කවි ගණන දක්වන්න. ඔන්න මෙතන හොඳට තෝරගන්න ප්‍රශ්න දෙකක් තියෙනවා, කුඩා ප්‍රශ්න. මොකද්ද? මේ කවිය ඇතුළත් වෙන කෘති නම, ඊළඟට කවි ගණන ලියන්න. එච්චරයි තියෙන්නේ, සංඛ්‍යාව නම් කරන්න විතරයි. එතකොට මොකද්ද මේ කවිය ඇතුළත්? කැලේ තියෙන කොයි දේවත් රස වේවා කියන කවිය ඇතුළත් කෘතිය යසෝදරාවත. යසෝදරාවතේ කවි ගණන කීයද? 130යි. පද්‍ය 130යි. ඔච්චර උත්තරේ විදිහට ලියන්න තියෙන්නේ. ඊළඟට අපි දෙවන කොටසට යනවා. බුදුරජාණන් වහන්සේ පිය රජතුමාට බුද්ධ වංශය ගැන පැහැදිලි කිරීමට හේතු කරුණ
කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න මේ කතාව මතකයි. එතකොට මේ අහන්නේ අර සිදුවීම. ඇයි මෙහෙම පැහැදිලි කරන්න හේතුනේ? මේකට අපි උත්තරේ ලියනකොට කොයි ටිකද ලියන්නේ? එතකොට ලියන්නේ බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා යන අවස්ථාවක පිය රජතුමා සුද්ධෝදන රජතුමා මේක දැකලා මොකද්ද කරන්නේ? තම කෙටියෙන් මේ ටික ලිව්වම ඇති. ස්වාමීනි කුමටද අපිට මොකටද මේ විදිහට අපිට ලැජ්ජ කරන්නේ? මේ විදිහට ඇයි පිඬු සිඟා යන්නේ වඩින්නේ? ඒක අපිට ලැජ්ජාවක්. අපේ වංශයට මේ සත්‍රි වංශයට මේ සිංගමනේ අනේක ගැලපෙන්නේ නැහැ කියලා කියන රජුරෝ. අන්න ඒ වෙලාවේ තමයි බුදුහාඳුරෝ පැහැදිලි කරන්නේ, මහරජ මේ ඒ ඔබේ වංශයේ ශාක්‍ය වංශය කියන්නේ ක්ෂත්‍රිය වංශය කියන්නේ. නමුත් අපේ වංශය බුද්ධ වංශයයි. ඒ බුද්ධ වංශයේ චාරිත්‍රය තමයි මම මේ අනුගමනය කරන්න කියලා පැහැදිලි කරනවා. ඔන්න ඔය කියන කතාව පැහැදිලි කරාම ඇති දීර්ඝ විස්තර වෙන විස්තර අවශ්‍ය නෑ. ඔය කියන කරුණු ටික විතරයි මෙතන ඇතුළත් වෙන්න ඕනේ. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. යසෝදරා චරිතයෙන් අපදිවියට ගත හැකි ආදර්ශ හඳුන්වා දෙන්න කියලා තුන්වෙනි කොටසෙන් අහන්නේ. දැන් මෙතනදී මොනවද ලියන්න ඕනේ? මෙන්න මේ කොටසට ඇතුළත් වෙන්න ඕනිම කරුණු ටික විතරක් මම මතක් කරන්නම්. ඔබේ පෙළපොතේ තියෙනවා මේ කරුණු ටික අනිවාර්යයෙන්ම. නිර්හංකාර බව යසෝදරා දේවී. ඊළඟට පතිභක්තිය ගැන අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. ඊළඟට සරල චාම් ජීවිතයකට පුරුදු වෙලා හිටියේ. අනිත් එක විශිෂ්ට ඥානයක් තිබ්බා. එන ඕනම ගැටලුවකදී ඒක ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබ්බා. අනිත් එක ගුණගරුක මවක්. හැම පැත්තෙම ගුණගරුක බවක් තිබ්බා. ඊළඟට නැදිමවිල නුවන් ගත්තාන් පස්සේ ඒ අයටත් යටහත්ව කීකරුව කටයුතු කරා. ඊළඟට චරිතේ බොහෝම පිරිසිදු චරිතයක් තබාගෙන ජීවත් වුණා. ඒකෙන් තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ පරපුරටත්, ඊළඟට විවාහ වෙලා ඉන්න ඒ පරපුරටත් ගෞරවයක් අත් වුණා. අවසානයේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගෙන නිවන් සැපත උදා කරගත්තා. එතකොට මෙන්න මේ කියන ආදර්ශ ටික තමයි අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ. ළමයි විදිහට ළමා කාලේ අපි හුරු වෙනවා අපේ ජීවිතේ ගොඩනගන්න. ඉතින් එතකොට නිර්හංකාරකම මේ කියන අපි ඔය කිව්ව කරුණ ටික ඔක්කොම වැදගත් වෙනවා අපේ ජීවිතේ සාර්ථක කරන්න. ඔය කරුණ ටික විස්තර කරාම ප්‍රමාණවත්. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. සීලේ මූලික ප්‍රභේද දෙක දක්වන්න. මොනවාද සීලේ මූලික ප්‍රභේද දෙක? චාරිත්‍ර වාරිත්‍ර, එහෙම නැත්නම් විරම සමාදානේ විරමණය, එහෙම නැත්නම් සිරිත් විරිත්. මෙන්න මේ කියන විදිහට ඔය කරුණ වලින් දෙකක් ලිව්වම හරි. දෙපැත්ත ලියන්න ඕනේ සිරිත් විරිත්. එහෙම නැත්නම් කළ යුත්ත නොකළ යුත්ත එහෙම ලිව්වත් හරි. ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි බලමු පංචශීලයේ සිව්වන සිල්පදෙහි විරමණය කුමක්ද කියලා අහන්න. එතකොට පංචශීලයේ සිව්වන සිල්පදේ මොකද්ද? මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියා. එතකොට මොකද ඒ තේරුම? දැන් විරමණය කියන්න නම් අපි තේරුම දැනගන්න ඕනේ. විරමණය කියන්නේ මොකද්ද? නොකළ යුත්ත, එහෙම නැත්නම් වැළකී යුත්ත. එතකොට මොකද්ද මේකේ විරමණය වෙන්නේ? බොරු කීමෙන් වෙන්වීම, බොරු කීමෙන් වැළකීම. හැබැයි මෙතනදී සමාදානිය කුමක්ද කියලා අහුවොත් මොකද කියන්නේ? ඒකත් මතක තියාගන්න. හොඳට මතක තියාගන්න එතනදී සමාදානිය කියන්නේ කළ යුත්තනේ. කළ යුත්ත බොරු කීම නෙමෙයි. මොකද්ද කළ යුත්ත? සත්‍ය කතා කිරීම. ඒක හොඳට මතක තියාගන්න. විභාගයේදී එහෙම ඇහෙන්නත් පුළුවන්. හරි. ඊළාට බලමු අපි පස්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි කොටස. පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අහන්නේ මොකද්ද? අත්තුපනායක ධර්ම පර්යාය අනුව සිල් රකින අරු අයුරු පහදාන්න. අත්තුපනායක ධර්ම පර්යාය අනුව සිල් රකින අයුරු පහදාන්න. මෙතනදී කරුණු දෙකක් වෙන්න ඕනි. විභාගයට උත්තරේ ලියනකොට කොහොමද මොනාද අත්තුපනායක ධර්ම පර්යාය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න ඕනේ ඉස්සලා. ඊට පස්සේ ඒ අනුව සිල් රකින ආකාරය පැහැදිලි කරන්න ඕනේ. මම කියලා දෙන්නම් ඒක කරන හැටි. හොඳට තේරුම් ගන්න මේ කරුණු. මේ විදිහට ඊට පස්සේ විභාගයට ගිහිල්ලා උත්තර සාර්ථකව ලියන්න. අපි බලමු කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. හරි. දැන් අපි මෙතනදී මුලින්ම අත්තුපනායක ධර්ම කියන පර්යාය යන්න පැහැදිලි කරලා ඉමු. කොහොමද අපි ඒක පැහැදිලි කරන්නේ? අනිවාර්යයෙන්ම අපි ඍජුවම උත්තරේ දුන්නම ප්‍රමාණවත්. එතකොට
අපි මොනවාද මෙතනදී ලියන්න ඕනි අත්තුපනායක ධර්ම කියන්නේ මොකද්ද තමා උපමා කොට වරදින් මිදීමේ ක්‍රමය කියන කතාව ලියවෙන්න ඕනි මුලින්ම තමා උපමා කොට වරදින් මිදීමේ ක්‍රමය කොහොමද ඒක වෙන්නේ කියලා ඊට පස්සේ ලියනවා ඒක කරන්නේ කොහොමද උදාහරණත් එක්ක කියලා අපි පැහැදිලි කරනවා කියන කාරණේ තහවුරු කරනවා කොහොමද ඒක කරන්නේ මෙන්න මෙහෙමයි අපි ගමු පන්සිල් වල පළවෙනි සිල්පදේ පළවෙනි සිල්පදෙන් කියන්නේ මොකද්ද ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වීම එතකොට මෙතනදී අත්තුපනායක ධර්ම පර්යාය අනුගමනය කරන්නේ කොහොමද ඔන්න සීලේ අනුගමනය කරනකොට සිල් සමාදන් වෙනකොට අත්තුපනායක ධර්ම පර්යාය යොදා ගන්න විදිය කියන්නේ මේ මෙතනදී අපි හිතනවා මම කැමති නැහැ දඬුවම් විඳින්න දඩු මුගුරු වලට මම බයයි මගේ ජීවිතේට හානි වෙනවට කැමති නැහැ ජීවත් වෙන්න මම කැමති මම මරණයට අකමැති අන්න ඒ වගේම අනිත් සියලුම අය සියලුම සත්වයෝ ජීවත් වෙන්න කැමති මරණයට කැමති නැහැ දඬුවම් විඳින්න කැමති නැහැ අන්න එහෙම හිතලා අනිත් අයගේ ජීවිතවලට හානි කරන එකෙන් එහෙම නැත්නම් අනුන්ගේ ජීවිතේ විනාශ වෙන විදිහට කටයුතු කරන එකෙන් අනුන්ගේ ජීවිතයට හිංසා වෙන විදිහට කටයුතු කරන එකෙන් ඈත් වෙනවා මෙන්න මේ විදිහට ඈත් වෙන එක ඒ කියන්නේ තමා උපමා කරලා අන් අයට හිරිහැර කිරීමෙන් වැළකිනවා මෙන්න මේ විදිහට සීල් රකින්නවා නම් හිතමි අන්න ඒකට තමයි අත්තුපනායක ධර්ම පර්යාය අනුව සීල් රකින්නවා කියලා කියන්නේ ඊට පස්සේ අපි මෙතනදී අනිවාර්යෙන් තව ලියන්න ඕනි මොකද්ද ලියන්නේ මේ විදිහටම අර අනිත් කරුණු වලටත් කිටියෙන් පැහැදිලි කරනවා දැන් සොරකම මේ දෙවන සිල්පදේ මොකද්ද කියන්නේ අන්සතු දෙයක් සොරසිතින් නොගනිමි කියන කතාවනේ එතකොට එතනදීත් හිතනවා මොකද්ද එතනදීත් පැහැදිලි කරන්නේ ඊටම කිටියෙන් මං කියන අනිත් ඒවා ඔයාලා පැහැදිලි කරන්න මෙතනදීත් හිතනවා තම මගේ දේවල් හොරන් කරනවට මම කැමති නෑ මගේ දේවල් සොරෙන් ගෙනියනවට කැමති නෑ ඒ වගේම තමයි අනිත් අයත් ඔවුන්ගේ දේවල් හොරෙන් ගන්නවට කැමති නෑ මේ විදිහට හිතලා අනිත් අයගේ දේවල් සොරකම් කිරීමෙන් වැළකෙනවා අන්න ඒකට තමයි අත්තුපනායක ධර්ම පර්යායනුව සීල් රකින්නවා කියන්නේ දෙවන සිල්පදය පැහැදිලි කරොත් පන්සිල් වල මේ විදිහට පන්සිල් වල ඒ සිල්පද පහම කෙටියෙන් දීර්ඝව නෙවෙයි කෙටියෙන් පැහැදිලි කරන්න එහෙම පැහැදිලි කරලා අවසානයේ අපිට කියන්න පුළුවන් අපි කොයිතරම් ධනවත් වුණත් දුප්පත් වුණත් උගත් වුණත් රූපේ තිබ්බත් කුලෙන් උසස් වුණත් සීලේ නැත්තම් ඒ ජීවිතය නිෂ්ඵලයි ඒ නිසා අපිත් සිල් රකිමින් ජීවිතේ සාර්ථක කර ගැනීමට උත්සාහවත් විය යුතුයි උසාවත් වෙමු අපි කියලා පටන් ගත්තොත් උක්තාකියද ගලපලා ලියන භාෂාවෙන් ලියන්නේ වෙමු කියලා. එතකොට මේ විදිහට ආදර්ශමත් විදිහට උත්තරي අවසන් කරන්න. එතකොට ඔන්න සම්පූර්ණ ලකුණු ටික ඔබට ලැබෙනවා. ආයෙ කිසිම ලකුණක් ඉවත් කරන්නේ නැහැ. එහෙම හිතාමතා ලකුණු කැපීමක් කරන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට මම ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් මෙතන ඇතුළත් කරේ නැහැ. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙත් කතා කරාම ඔයාලට හොඳට වැටහි පැහැදිලි වෙයි. කොහොමද අපි විභාග ප්‍රශ්න පත්‍රයට සාර්ථකව උත්තර ලියන්නේ කියලා බලන්න 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ අතීතේ අපි දන්නවා ಭಾರತයේ ඉන්දියාවේ විමුක්තිය ලැබීම සඳහා අනුගමනය කළ අන්තවාදී පිළිවෙත් දෙකක් තිබ්බා මොනවාද මේ පිළිවෙත් දෙක මෙතනදී විස්තර කරන්නේ නැහැ පිළිවෙත් දෙකේ නම් දෙක ලිව්වම ඇති නම් කරන්න කියන්නේ නම් දෙක ලියන්න කියලා විතරයි එතකොට මොනවාද ඒවා කාම සුකල්ලිකානුයෝගය අත්ත කිලම තානුයෝගේ ඔච්චර ලියන්නේ. එහෙම නැතුව ශරීරයට දැඩි දුක් දීම සහ ශරීරයට දැඩි සැප දීම ඒ දෙක විතරක් ලියුවට කමන්නේ නැහැ. නමුත් අර අත්ත කිලම තානුයෝගේ කාමසුකල්ලිකානුයෝගේ කියලා ලියලා ආයේ තේරුම් විස්තර ලියන්න ඕනින් නැහැ මෙතන. එහෙම එපා කියනවා කියන වචනේ නෙමෙයි මෙතන ඔයාලා තේරුම් ගන්න ඕනේ. එහෙම ලිව්වම මොකද වෙන්නේ? වෙලාව මදි. ඒ වෙලාව මදි වෙන්නේ කොතනටද? මේ තුන්වන කොටසට. ඒ වෙලාව අපරාධ එතනදී ලකුණක් ගන්න තියෙන වෙලාව මෙතනදී වැඩියෙන් ලිව්ව කියලා ලකුණක් ලැබෙන්නේ නැහනේ එහෙනම් ඒ ලියන එකෙන් තේරුම් ගන්න ඒ කාලේ අපරාධේ එතනදී ලකුණු අපතයාමක් ඊළඟට අපි බලමු දෙවෙන කොටසේ අහන්නේ චතුරාර්ය සත්‍යයෙන් තුනක් ලියා දක්වන්න එතකොට දැන් ඔයාලට මතකයිනේ චතුරාර්ය සත්‍යය දැන් කියන්න බලන්න මොනවද චතුරාර්ය සත්‍යයෙන් තුනක් චතුරාර්ය සත්‍ය නම් කරමු අපි මොනවද දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මේවයින් කීයද නම් කරන්න කියලා කිව්වේ තුනක් එතකොට තුනක් නම් කරාම
ප්‍රමාණවත් මේවා ලියනකොට කාලයාපත යනවා නේ නිසා හතරම ලියන්න අවශ්‍ය නැහැ මෙතනදී. ඊළඟට අපි බලමු සම්මා ආජීවයේ ජීවිතය සාර්ථක කර ගැනීමට යොදා ගන්න ආකාරය පැහැදිලි කරන්න විස්තර කරන්න තියෙන්නේ. මොනවාද අපි මෙතනදී විස්තර කරන්න ඕනි? මොන මතක තියාගන්න මෙතන වැදගත්ම කාරණේ තේරුම් ගන්න දැන්. මෙතන ලියවෙන්න ඕනි කරුණු ටික ඉස්සලා ඔළුව හිතට අරගෙන ඊට පස්සේ උත්තරේ ලස්සන ගලපලා ලියන්න. මොනවාද ලියවෙන්න ඕනි ටික? මෙතන ලියවෙන්න ඕනි කරුණු ටික තමයි සම්මා ආජීවී කියන්නේ මොකද්ද කියලා ඉස්සලා ලියන්න ඕනි. අනේක හොඳට මතක තියාගන්න. සම්මා ආජීවී කියන එක තේරුම ලියන්න ඕනි. මොකක් සම්මා ආජීවී කියන්නේ? සම්මා ආජීවයේ anu නිවැරදි දිවි පැවැත්මයි කියන කරුණ ඉස්සලම ලියන්න ඕනි. ඔයාලට ඒක ලියන්න අමතක වෙනවා. ටග් ගාලා ලියාගෙන යනවා හිතේ තියෙන. එහෙම නෙමෙයි. ඒක පිළිවෙලකට කරන්න. ඉස්සලා මොකද්ද කියලා ලියන්න. ඊට පස්සේ තමයි විස්තර කරන්න. එතකොට අපි ලියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ආජීවය කියන්නේ නිවැරදි දිවි පැවැත්ම. එතකොට නිවැරදි දිවි පැවැත්ම සඳහා මොකද්ද වෙන්න ඕනි? වෙන් වෙන්න ඕනි මොනවාගෙන්ද? මිච්ඡා ආජීවී. මිච්ඡා ආජීවී කියන්නේ වැරදි දිවි පැවැත්ම. වැරදි ජීවන වෘත්ති. ජීවත් වෙන්න කරන දේවල්. ජීවිකා වෘත්ති කියලා කියනවා ඒවට. එතකොට එතනදී පන්සිල් පද රැකෙන්න ඕනි. නේ? අනුන්ගේ ජීවිතවල හානි කරන්නේ නැහැ. කුහකකම් කපටිකම් කරන්නේ නැතුව කොහොමද සාර්ථකව ජීවන පැවැත්ම ගිනියන්නේ? මෙන්න මෙතනදී ඇතුළත් වෙන්න ඕනි මොනවාද? පංචවිධ වෙළඳාම් ගැන කියන්න ඕනි. මොනවාද නොකළ යුතු වෙළඳාම්? දෙකද? ඒතර අඩංගු වෙන කරුණු ටිකක් මෙතන බලාපොරොත්තු වෙනවා. ඒ කරුණු ටික තමයි ඔයාලා ලියන්න ඕනි. මෙතනදී මොනවාද ලියන්නේ? පංචවිධ වෙළඳාම්, අවියවද වෙළඳාම්, මස් මාංශ වෙළඳාම්, මද්ද්‍රව්‍ය වෙළඳාම්, සත්ව වෙළඳාම්, වසවිස වෙළඳාම්. මේ කියන පංචවිධ වෙළඳාම් වලින් ඈත් වෙනවා කියන කරුණ ලියනවා. එතකොට ඔය බලන්න ලස්සනට උත්තරේ සම්පූර්ණ වෙනවා ටික ටික. ඊළඟට මොකද අපි ලියන්නේ අවසානයේට? මෙන්න මේ විදිහට අදැහැමි ජීවන ක්‍රම වලින් ඈත් වෙලා දැහැමිව තමන්ගේ ජීවිතය සාර්ථක කරන්න. එතකොට අපි ලියනවා මේ යහපත් රැකියාව ටිකකුත් ලියන්න ඕනේ. මොනවාද? කෘෂිකර්මාන්තේ, රාජ්‍ය සේවයේ, ඊළඟට සත්ව පාලනය නේ. ඒ වගේ මෙතන දැන් සත්ව වෙළඳාම එපා කියලා තියෙනවා. නමුත් අපේ තියෙනවා මේ සාමාන්‍ය දැන් වර්තමාන වෙනකොට සත්ව පාලනය සාර්ථකව කරන ක්‍රම තියෙනවා. සතුන්ට හානි නොකර, ඔවුන්ගේ ජීවිතයට හානි නොකර. තව අපිට ඒක අවිනිශ්චිත නම් ඔයාලට ලියන්න පුළුවන් සැකසිත නම් තව මොනවාද? රාජ්‍ය සේවය, ඊළඟට ශිල්ප කර්මාන්ත, මේ වගේ දේවල් අපිට අදාළ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට උත්තරේ ලියවම සම්පූර්ණයි. දැන් ඔබට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න ඉතාම වැදගත් ක්‍රමවේදය ඔබේ හිතට ගිහිල්ලා ඉවරයි. හැබැයි ඔබේ හිතට ගත්තට විතරක් මදි මේවා. දැන් විභාගයේදී භාවිතා කරන්න ඕනේ මේ ක්‍රමශිල්ප. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මේ වාර මේ අවුරුද්දේ වාර විභාගයට ලියන අයට මේවා ප්‍රැක්ටිකල් අපිට ප්‍රායෝගික පුහුණු වෙන්න වෙලාව නැතුව ඇති තියෙනවා නම් එක ප්‍රශ්නයකට හරි උත්තරේ ලියලා යන්න. සමහරවිට ඒ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නෙම විභාගයට එන්න පුළුවන්. හරි. එහෙනම් අපි සියලු දෙනාටම මතක් කරන්නේ මේ විභාගයට දැන් මේක භාවිතා කරනවා වගේම තමයි ඔබ දැනුම දිනු කරගන්න මේ වීඩියෝවේ දැන් මේ අවසානයේ දකින්න ලැබෙන වීඩියෝ පෙළ මෙතන ප්ලේලිස්ට් එකක් දක්වනවා. මේ වීඩියෝ අවසානයේ ඒ ලිස්ට් එක උඩ ක්ලික් කරලා ඔයාලා ඒ ටික නරඹන්න නැරඹුවේ නැතිනම් එතන තියෙන්නේ සම්පූර්ණ පෙළ පොතටම ප්‍රශ්නම විතරයි ඒ ප්‍රශ්නවලට උත්තරයි. එච්චරයි කතා කරන්නේ. මේ වගේ දීර්ඝව කතා කරන්නේ නැහැ. ඉතාලම වේගෙන් මම ඒ ටික අනර්පුපලමයි දන්නවනේ. ඉතාලම වේගෙන් මේ වීඩියෝ කතා කරන්නේ. මේ වීඩියෝ විතරයි ඉතාලම සෙමින් මම කතා කරේ. ඔයාලට කරුණු පැහැදිලි කරන්න. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් හමු වනතුරු ඔබට ජයග්‍රාහී ඉහළම ලකුණු ලබා ගන්න පුළුවන් විභාගයේදී සාර්ථකව පිළිතුරු ලියන්න හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සිල් දෙනාටම තෙරුවන් සරණයි.